හයිබන් ඔයාලම එකතු ලයින්නේ වට පිට යුටප් චැනගත් එක්. අද අපි කියන්නේන්නේ දුක හිතෙන කතාව මේක සිද්ධ වෙන්නේ ජපානය. එදා දවස ජපානයට අන්ධකාර දවසක්. ඒ වගේම ජපානයට උදාවුණු මූසලම දවස්වලින් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේක මුළු ලෝකේම එක් අඳුරු දවසක් විදිහට සලකන්නත් පුළුවන්. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ සිදුවීම් මොකද්ද කියලා. මේ තමයි ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට පරමාණු බෝම්බ හෙළපු දවස් කිහිපය. පරමාණු බෝම්බේ විනාශ වුණු නගරය අමු සොහොන් වලක් වගේ. තැනින් තැන විසිරුණු මලමිනි, මිනිස්සුන්ගේ අතපය, ඒ වගේම මස් වැදලි, සුන්බුන්නුණු ගොඩනැගිලි එක්ක එකතු වෙලා තිබුණා. මේ අතර හිටියා තුවාල වුණ මිනිස්සු, ඒ වගේම පණාදීනි මිනිස්සු. ඒ මිනිස්සුන්ව බේරගන්න ආපු ජපන් හමුදාවේ සොල්දාදුව. ඒ වගේම සහන සේවා බෙදා දෙන අය. පරමාණු බෝම්බේ විසදුමෙන් බේරෙන්න මුහුණු ආවරණ දාගෙන ගොඩනැගිලි වලට යටවුණු මිනිස්සු එකතු කරන, ඒ වගේම තුවාල මිනිස්සු හොයන මිනිස්සුත් මේ අතර හිටියා. ඔය අතරේ තවත් පිරිසක් හිටියා. ඒ තමා මේ සිදුවීම ගැන වාර්තා කරන්න ආපු මාධ්‍යවේදියෝ. මේ සියලුම දෙනා අතර තවත් විශේෂ පුද්ගලෙක් හිටියා. ඇමරිකාවෙන් මේ හානිය පිළිබඳ තක්සේරු කරන්න එවපු පුද්ගලයා තමා ජෝ ඕඩනෙල් කියන්නේ. ඉතින් මේ ජෝ දකිනවා හරි අපූරු සිදුවීම. ඒ තමා මේ විනාශුණු නගරයේ තියෙන මලමිනි උඩින් ඇවිදගෙන එන අමුත්තේ. ඉතින් මේ ජෝ ටිකක් කොමනාවෙන් ඒ දිහා බලනකොට අඳුරගන්නවා ඒ පුංචි දරුවෙක් කියලා. ඉතින් ඒ ළමයාට වයස අවුරුදු 10ක් විතර ඇති. සිරෙප්පු දෙකක්වත් දාන්නේ නැතුව නිරාවරණය වුණු කකුල් වලින් මලමිනි උඩින් මේ දරුවා ඇවිදගෙන ඇවිල්ලා තිනවා. ඉතින් මේ දරුවගේ පිටේ තවත් එක් දරුවෙක් ඉඳලා තියෙනවා. ඒ දරුවට වයස අවුරුදු 5ක් විතර ඇති. ජපානයේ පුංචි දරුවෝ එයාලගේ නංගිලා මල්ලිලා කරේ තියාගෙන ලුණු ගෙනිනවා මේ ජෝ දැකලා තිබුණා. හැබැයි මේ ඒ වගේ සිද්ධවීමක් නෙවෙයි. පිටේ වුණු දරුවා නිදි වගේ තමයි පෙනුනේ. හැබැයි ටිකක් ලං වෙලා බලද්දි ඒ දරුවා නිදි නෑ. ඇත්තටම මේ දරුවා මැරිලා. ඉතින් ඒ මැරිච්ච දරුවව පිටේ බැඳගෙන ආපු කොළු ගැටයා තමා එයාගේම අයියා. ඒ අයියට මේ ලෝකේ එයාගේ කියලා ඉතුරු වෙච්ච එකම දේ තමා එයාගේ මල්ලිගේ මලමිනිය. එයාගේ අම්මා තාත්තා කොහෙද කියලා එයා දන්නේ නෑ. බෝම්බේ නිසා එයාලගේ අම්මා තාත්තා මැරුණද, අම්මා තාත්තගේ මලමිනිය ගිනිබත් වුණාද, මේ කිසිවක් ඒ අයියා දන්නේ නෑ. මේ අයියා දැක්කේ එකම එක දෙයයි. ඒ එයාගේ පුංචි මල්ලිගේ මලමිනිය සුන්බුන්නුණු ගේ ඇතුලේ වැටිලා තියෙනවා. ඉතින් මේක දැකපු අයියට ඒ මලමිනිය එතන දාලා ඉන්න හිතක් නැහැ. මෙයා ඒ මලමිනිය කරට අරගෙන රෙදිපටි වලින් බැඳ ගන්නවා. ඊට පස්සේ මෙයා පයින්ම ඇවිදගෙන යනවා සොහනක් හොයාගෙන. ඒ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි, ඒ පුංචි කොළු ගැටයාගේ මල්ලිගේ මලමිනියට ගෞරවාන්විත සමුගැනීමක් දෙන්න. එතන හිටපු මිනිස්සු මේ පුංචි මල්ලිගේ මලමිනිය බාර ගන්නවා. හැබැයි අයියා මල්ලිගේ මලමිනිය බාර දීලා ආයම තැරිලා යන්නේ නැහැ. එයා බලන් ඉන්නවා මල්ලිගේ මලමිනිය ආදාහනය කරනකම්. බෝම්බෙට අහුණු තවත් 100,000 ගණනක් මිනිසුන්ගේ මලසිරුරු එක්ක මල්ලිගේ මලමිනියත් පිච්චෙනවා මෙයා බලන් හිටියා. ඊයේ එයා එක්ක සෙල්ලම් කරපු මල්ලිගේ අත්පය පිච්චෙන හැටි මෙයා කඳුලක්වත් හෙල්ලන්නේ නැතුව බලාගෙන හිටියා. ඒත් මේ පුංචි කොළුගටයා ඇඬෙන එක නවත්තන්න යටිතොල ලේ එන්න තරම් වේගෙන් හපාගෙන මෙයා මල්ලි දිහාම බලාගෙන හිටියා. පොඩ්ඩකට මේ පින්තූරේන පුංචි දරුවගේ මූණ දිහා බලන්න. ජපන් ජාතිකයෙකුගේ මූණේ තියෙන ධෛර්යවන්තකම මේ පුංචි ළමයාගේ මූණේ නැද්ද කියලා. ජීවිතේ මේ තරම් ලොකු ඛේදවාචකයක් වුණත් ගහක් කලක් වගේ නොසෙල්වී ඉන්න මේ පුංචි දරුවට ශක්තිය ධෛර්යය තිබුණා. කෙල්ලෙක් දාලා ගියාම කෝච්චියට පනින, අම්මා තාත්තා අවවාදයක් දුන්නාම සාරියකින් ගෙදර බාල්කේ බෙල්ල වැලා දාගන්න, ඒ වගේම කෙල්ලෙක් බූට් එකක් තිබ්බහම අවුරුදු ගාණක් වැළපෙන තරුණ පරපුරක් එක්ක කොහොමද කවදද අපි හරියට රටක් ගොඩනගන්නේ, ඒ වගේම අපි කොහොමද හරි හැටි ජාතියක් ගොඩනගන්නේ. ටිකක් හිතලා බලන්න. මේ කතාව ජපානයේ සිද්ධ වුණු ඇත්ත කතාවක්. හැබැයි මේ කතාවේ අවසානයේ පුංචි වාක්‍ය කීපයක් එකතු කරලා තිනවා ලංකාවට ගැලපෙන විදිහට. මම හිතනවා මේක ලංකාවට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මේ ගැන ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අදට අපි ගිහින් එන්න. සීලම දෙනාට සුබ දවසක්.